ය එ කොටස ඉම්නිදා අදාපි ගැගන්නේ යන්නේ ඉම්නිදා කියන ව්‍යාකරණය ගැන. අපි සිංහලෙන්න් කෙනෙක්පනැත්නම් වස්තුවක්ව හඳුන්වනකොට වේ වෙයි වෙමුූ පාවිච්චි කරනවනේද. ඒ වගේ ඉන්නිදා ව්‍යාකරණයත් වාක්කයක කතරූ විදිහටේදන නාවපදෙන් කියවන පුද්ගලයා හෝ වස්තුව පිළිබඳ හඳුන්වල දෙනකොට භාවිතා කරනවා. සිංහල භාෂාවේ නම් වේ කියන වචනය ගොඩක් වෙලාවට ලියන භාෂාවදී විතරණ භාවිතා කරන්නේ. නමුත් ඉම්නිදා ලියන භාෂාවදිත් කතාකරන භාෂාවදිීත් වෙනසක් නැත්තිව පාවිච්චි කරන්න පුළුවන්. ඉම්නිදා තනිව ලියන්න පුළුවන් වචනයක් නෙමේ. ඉම්නිදා හැමවෙලාවෙම ආක්‍යාතයේ විදිහට යෙදෙන නාම පදේ අගට සම්බන්ධ කරලා තමයි ලියන්න ඕන එහෙනම් අපිට මුුණවගේ අවස්ථාවලදිද මේ ඉම්නිදා ව්‍යාකරණය පාවිච්චි කරන්න පුළුවන්. ඉම්නිදා විධමත් අවස්ථාවල අහං ඉන්න පුද්ගලයා හෝ පිරිස උසස් කල්ලා ආමන්ත්‍රණය කරනකොට පාවිච්චි කරනවා. හිතන්නකෝ පිරිසක් ඉදිරියේ ඔයා ඔයව හඳුන්වල දෙනවා කියලා. මේ වගේ අවස්ථාවලද අපිට ඉම්නිිදා භාවිතා කරලා අපේ නම, රට වයස වගේ තොරතුරු ගැන විස්තර කරන්න පුළුවන් එහෙනම් දැන් අපි උදාහරණ කිහිපයක් කරම් බලමුද හොඳින් සවන්දීලා ඔයාලත් එකපාරක් ශබ්දනගල කියවන්න. චොනන් හන්ගොක් සරම් ඉම්නිදා චොන හිරනී ඉම්නිදා ඉහතු උදාහරණ වගේ ඔයාලත් ඉම්නිදා භාවිතා කරලා වාක්‍ය හදලා පුරුදුවෙන්න මංක හය දෙවැනි කොටස ඉම්නිික්කා මීට කලින් පාඩමෙන් අපි ඉන්නිදා පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා දැන් අපි ඉගෙනගන්න යන්නේ ඉන්නිදා ව්‍යාකරණයේ ප්‍රශ්නර්ථ ස්වරූපය ඉම්නික්කා ව්‍යාකරණය ගැනයි. ඉම්නික්කා හැමවෙලාම විධමත් අවස්ථාවක අහන් ඉන්න කෙනව උසස් කල්ලා ආමන්ත්‍රණය කරද්දි යොදා ගන්නවා අපට ඉන්නක්ක යොදාගැන කෙනෙක් ගැන හෝ දෙයක් ගැන විමසා බලන්න පුළුවන්. ඔයාගේ නමමොකක්ද ඔයාගේ යාලුව මොනරටේ ජාතිකයෙක්ද මේ වගේ ප්‍රශ්නා හද්දි ඉම්නිික්කා භාවිතා කරන්න පුළුවන්. ඉන්නිදා සහ ඉන්නිික්ක ව්‍යාකරන දෙකේම බේසිික් ෆෝර්ම් එක එක කියන්නේ මූලික ස්වරූපය වෙන්නේ ඉදා. විධමත් අවස්ථාවක අහං ඉන්න පාර්ශවය උසස්කල්ලා ආමන්ත්‍රණය කරනකොට ඉම්නිදා සහ ඉන්නිික්කා සරූපය භාවිතා කරනවා. නමුත් විධිමත් නැති සාමාන්‍යයෙන් කතා බහ කරන අවස්ථාවකදී ඒයෝ ඒයෝ සරූපයට හරවලා භාවිතා කරනවා. සිංහල භාෂාවය නම් මෙහෙම විදධිමත් අවිධිමත් භාෂාභාවිතයක් නැතිවුුණත් කොරයානුභාෂාවේ අවස්ථාවටානුව නැත්නම් සවන් දෙන්නාට අනුව භාෂා භාවිතය වෙනස් වෙනවා. ඒයේයෝ යේයෝවි්‍යාකරණය අපි ඉදිරිදී ගෙනගන්න නිසා මේ පාඩමෙන් අපි මූලික වශයෙන් ඉම්නිදා ඉම්නිික්කා ගැන විතරක් අවධානය යොමුකරමු. හරි එහෙනම් දැන් අපි උදාහරණ කිහිපයක් කරං ඉම්නික්කා කොහොමද භාවිතා කරන්න කියලා බලමුද. ඕනදරා සරවිම්නිෙක්කා චොනන් ස්රි ලංකා සරමිම්නිදා දේ හේසාවෝන් ඉම්නිිදා එහෙනම් දැන් ඔයාලත් ඉන්නික්කා ව්‍යාකරණය භාවිතා කරලා වාක්‍ය හදලා පුරුදු වෙන්න පාඩම්මංක හත එකකොටස ඊකා දැන් අපි ඉගැගන්න යන්නේ ඊකා කියන වි්‍යාකරය ගැනයි. රයානු භාෂාවේ වාකේක යෙදන නාම්පදයක් ඒවාකේ කත්ෘූ කියල පෙන්නන්න ඊ කා යොදා ගන්නවා. කතරූ ලෙසේදන නාම්පදේ අගට ඊ හෝ එකතු කරලා වාකේ කතුරුව සලකුණු කරනවා. දැන් ඔයාලා බලනම ඇති වාකේ කතරුව සලකුණු කරන්න ඊ සහකා කියල දෙකක් තියෙන්න්නේෙ ඇයි කියලා. කත්්‍රු විදිහට යෙදන නාම්පදය වියන්ජනයකින් නම් අවසංවෙන්නේ ඒ කියන්නේ හල් කිරීමකින් නම් අවසංවෙන්නේ ඒ නාමපදය අගට ඊ එකතු කරලා ලියනවාම් උදාහරණයක් කරම් බැලුවොත් කොරියානුභාෂාවෙන් ශිෂ්‍යට කියන්නේ හක්සෙන් කියලා හක්සෙන් නාම පදය අවසංවෙන්නේ ව්‍යන්ජනයකින් නේද ඒ නිසා හක්සෙන් නාම්පදය අගට අපි ඊ එකතු කරලා හක්සෙන් ඊ කියලා කියනවා හැබැයි කත්තුෘු විදිහටයදන නම්පදය ස්වරයකින් නම් අවසන් වෙන්නේ ඒක කියන්නේ හල් කිරීමක් නැති පදයක් නම් ඒ නාම්පදය අගට කා සම්බන්ධ කරලා ලියනවා. කොරියානුභාෂාවෙන් යාළුවට කියන්නේ චිින්ගු කියලා. චිංගු කියන නාම්පදය අවසන් වෙන්නේ ස්වරයකින් නිසා අපි චිංගු අගට කා එකතු කරලා චිංගුකා කියලා කියනවා. එහෙනම් අපි දැන් උදාහරණයක් අරම්බලමුද. යෝගීකා සාමෂර් ඉම්නිදා. මේ උදාහරණේ කතෘූපදය වෙන්නේ යෝගී. යොගී කියන වචනය හල්කිරීමක් නැති නිසා කා එකතු කරලා යොගිගා කියල කියවන්න ඕන. එහෙනම් අපි තව එක උදාහරණයක් අරම්බලමුද. ෂිචගේ ඕදම්නිිකා. මේවාකේ කතරූපදය මොකක්ද කියලා හොයාගන්න පුළුවන්ද ඔයාලගේ පිරිතුර ශිජං නම් ඔයාලා නිවැරදි ශිජන් කියන නාම්පදය අවසන් වෙන්නේ හල්කිරීමකින් නිසා මේ පදයට ඊ එකතු කරලා ශිජගී කියලා කියවනවා. නාම්පදයක් එක්ක ඊ සහක්කා එකතුකරද්දි ස්වරූපය වෙනස්වීමක් ඇති වෙන වචනක් තියෙනවා චෝ සහකා කියන්නේ ම කියන අර්ථයට නෝ කියල කියන්නේ ඔබ කියන අර්ථයට හැවයි අපි මේ වචනාගට කායකතු කරහම චෝගා නාගා නෝගා කියල කියන්න නැහැ छෝ වලට ගායකතු කරලා චගා නා වලට කායකතු කරලා නෑගා නෝ වලට ගායකතු කරලා නීගා ස්වරූපෙන් තමයි කියවන්න ඕන හරි. එහෙනම් ඔයාලා අදී ඉගෙනගත්ත මේ ඊ කා කියන ව්‍යාකරණය භාවිතා කරලා වාක්‍ය හදලා පුරුදු වෙන්න පාඩම්මංක හත දෙක කොටස ඊයේයෝ යයෝ අපි අද ඉගෙනගන්න යන්නේ ඒයෝ ඒයෝ ව්‍යාකරණය ගැන අක්‍යත්තේ විදිහටේදන නාම්පදය අගට එකතු කරලා යම් වාක්්‍යයක කතරු හඳුන් වෙල දෙන්න ඒයෝ ඒයෝ පාවිතා කරනවා. අපි පළවෙනි පාඩමෙන් ඉම්්නිදා ව්‍යාරණ ඉගෙනගත්තා මතකයිනේද. එහෙනම් ඉම්නිදායි යේයෝයේ අතර වෙනසමොකක්ද. ඉම්නිදා විධිමත් අවස්ථාවකද අසන්නාව උසස් කල්ලා ආමන්ත්‍රණය කරනකොට යදාගන්නවා.නමු ඒයේයෝ ඒයෝව්‍යාකරණය අපි විධමත් නොවනාවස්ථාවක සාමානයෙන් එදිනදා ජීවිතය කතාබහ කරද්දි භාවිතා කරනවා. කතෘුව හඳුන්වල දෙන නාම්පදය හල් කිරීමකින් නම් අවසන් වෙන්නේ ඒ නාම්පදය අගට ඒයෝ එකතු කරනවා. කතෘුව හඳුන්වල දෙන නාම්පදය හල්කිරීමකින් අවසන් වෙන්නේෙ නැත්නම් ඒ නාම්පදය අගට ඒයෝ එකතු කරනවා. එහෙෙනම් අපි උදාහරණයක් අරම්බලමුද යෝකකා ඕති යයෝ කිසුක්සා යයෝ මේ උදාහරණයෙන් දැක්වෙන ඔදී සහ කිසුක්සා නාම පද දෙකම හල් කිරීමක් නැති වචන නිසා අගට ඒයෝ එකතු කරලා ඔදී ඒෝ කිසුක්ෂා ඒයෝ කියලා කියවනවා අපි තව එක උදාහරණයක් අරම්බලමුද ර සරමයේෝ ස්රි ලංකා සරමියයෝ සරම් නාම්පදය මවියන්ජනෙන් අවසන් වෙන නිසා අගට ඊයේයෝ එකතු කරලා සාරාමයේයෝ කියලා කියවන්න ඕනෙ. එහෙනම් ඉහත සංවාදය අපි විධිමත් අවස්ථාවකද කියන්න කොහොමද. ඔවු නිවැරදි අපිට එකමවාක්්‍ය විදිමත් අවස්ථාවකදි ඉම්නිදා එකතු කරලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඕනනරාසාරාමිම්නිික්කා ශරිලංකාසාරමිම්නි ඔයාලා තව දැනගන්න ඕන දෙයක් තමයි විධමත් අවස්ථාවකදි අසන්නාව උසස් කරලා ප්‍රශ්ණහද්දි ඉම්නිදා ඉම්නිික්කා විදිහට වෙනස් වුනත් ඊයෝයෝ ප්‍රකාශනයක් විදිහට කියද්දිත් ප්‍රශ්නයක් හද්දිත් ස්වරූපය වෙනසක් වෙන්න නැතිව පාවිතා කරන්න පුළුවන් හරි එහෙනම් දැන් ඔයාලත් ඒයෝ ඒයෝ භාවිතා කරලා වාක්්‍ය හදල බලන්න ඒවගේම යාළුව එක්ක කොරියානුභාෂාවෙන් කතා කරද්දි ඒයෝ ඒයෝ භාවිතා කරලා කතා කල්ල පුරදු වෙන්න